another dose of TV. Read your lifestyle. ඔයා මේ දේවල් දැනගෙන හිටියා නම් අනිවාර්යෙන්ම මුරුංගා කනවා. අද දවසේ TV එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ පළ කරපු ගමන් බලන්න bell icon එක click කරන්න කියලාත් ආරාධනා කරනවා. එහෙනම් කවදාවත් දැනගෙන හිටපු නැති මුරුංගාවල ගුණ දැනගන්න අපි යමු වීඩියෝ එක ඉස්සරහට. එකතු වෙලා ඉන්න අපිත් එක්කම. මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැවෙන ආහාරයට ගන්න ඕනෙම ගසකට වඩා වැඩි පෝෂක පදාර්ථයන් රාශියක් දෙන ලෙඩ රෝග බොහෝමයක් සුව කර හැකි බොහෝ සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්ය සුපිරි ආහාරයක් බව ඔබ දැන සිටියද මුරුංගා කියන්නේ අපි කවුරුත් දන්න ගස් වර්ගයක් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කිහිපයක් නැති ගෙවත්තක් නැති තරම් අපිට මතකයි අපි පොඩි කාලේ ඉඳලම අපේ අම්මලා මුරුංගා කරල් ව්‍යංජන හෝ කොළමැල්ලුම් නැත්තම් හොදි වලින් වරින් වර අපේ ආහාරවලට එක් කරනවා ඒ වගේම මඤ්ඤොක්ක තම්බනකොට මුරුංගා කොළ ටිකකුත් මුට්ටියට දානවා යම් මිසක් ඇතිනම් ඒ නැති කරන්න කියලා තමයි අම්මලා කියන්නේ මුරුංගා කියන්නේ බෙහෙතක් ඖෂධයක් කියලා අපි දැනගෙන හිටියා. ඒ නිසා බඩේ අමාරුවට බොන තැඹුම් හොද්දටත් මුරුංගා පොතු කැබලී තානවා. ලංකාවේ අපි මේ විදිහට අවුරුදු දහස් ගණනක් තිස්සේ මුරුංගා ගැන දැනගෙන හිටියා. ඉන්දියාවෙත් එහෙමයි. ඒත් මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැවෙන ආහාරයට ගන්න ඕනෙම ගසකට වඩා වැඩි පෝෂක පදාර්ථයන් රසක් ලබා දෙන ලෙඩ රෝග බොහෝමයක් සුව කළ හැකි බොහොම සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්ය සුපිරි ආහාරයක් බව ඔබ දැන සිටියේ නැහැ නේද සමහර විට අනුමානයක් කළෙත් නැතුව ඇති අපේ මුතුන් මෙත්තෝනම් අවුරුදු දහස් ගණනකට පෙර මේ ගැන දැනගෙන ඉන්නේ නැති ඉන්දියානු ආයුර්වේද වෙදකමට අනුව මුරුංගා වලින් ලෙඩ 300කට වැඩි ගණනක් සුව කළ හැකි බව කියවෙනවා. ඒ විතරක් නෙවෙයි මුරුංගා මන්ද පෝෂණේ නැති කිරීමට උපකාරීද වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන බහුලව ඇති බවටයි පැවසෙන්නේ. ඒ වගේම මස් මාළු ආදියෙන් ලැබෙන ශරීරයට අත්‍යවශ්‍යයි කියන ඇමයිනෝ අම්ල සියල්ලක්ම වාගේ මුරුංගා වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසාම මුරුංගා නිර්මාංශික පුද්ගලයන්ටම කියාපු ආහාරයක් බවයි පැවසෙන්නේ. මේ තත්වය වෙනත් කිසිම ශාක එළවලුක නැති බවද සොයාගෙන තියෙනවා. නොමිලේම වාකේ අවශ්‍ය පෝෂක පදාර්ථ බොහොමයක් ලබා දෙන විශ්මිත ආහාරයක් තමයි මුරුංගා. දැන් දැන් බටහිර රටවල මුරුංගා යනු ලෝකේ ආශ්චර්යම ආහාරයක් බවයි හඳුන්වන්නේ. පසුගිය දවසක මුරුංගා කොළ ගැන පර්යේෂණයකින් කරපු කණ්ඩායමක් සොයාගත් දේ ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි. ආදි කාලේ ඉඳන් මුරුංගා ආහාර සහ ඖෂධයක් වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂක පදාර්ථ වලින් ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහසත්. අපගේ අනිකුත් පෝෂක පදාර්ථ ආහාර සහ මුරුංගා කොළ සසදා බැලූ විට හෙළි වූ කරුණු ඔබ අදහයිද මන්දා. යෝගට් මෙන් 9 ගුණයක ප්‍රෝටීන්, කැරට් මෙන් 10 ගුණයක විටමින් A, කෙසෙල් වල මෙන් 15 ගුණයක පොටෑසියම්, කිරි වල මෙන් 17 ගුණයක කැල්සියම්, දොඩම් වල මෙන් 12 ගුණයක විටමින් C. විශ්වාසයිද? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත්ත දේ. නිවිති වලට වඩා 25 ගුණයක යකඩ, බිත්තර වලට වඩා 10 ගුණයක ප්‍රෝටීන. කොළයුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ කොළ කුඩු දිනපතා ආහාරයට දින 90ක් යොදාගත් විට විශ්මිත ඵල ලැබෙන බව කණ්ඩායම තවදුරටත් පවසනවා. එමගින් ලැබුණු ඵලදායිතාවයේ ප්‍රතිඵල ඔවුන් ප්‍රතිශතයක් ලෙස මෙලෙස ඉදිරිපත් කර තියෙනවා. රුධිර වාහිනී 55%, අක්මාව 65%, වකුගඩු 54%. මොළය 34යි. අදහන්න බැරි අපූරු කතාවක් නේද? මුරුංගා කොළ නොයෙකුත් ආකාරයෙන් ප්‍රයෝජනීයට ගන්න පුළුවන්. අමු කොළ යුෂ පානය කරන්නත් පුළුවන්.
කොළමැන්දුම් ව්‍යංජන හෝ පොඩි ලෙස සකසා ගන්නත් පුළුවන්. ඕනෑම ව්‍යංජනයකට අමු කොළ දමන්න පුළුවන්. ඒ වගේම කොළ වේලලා කුඩු කරලා වතුරේ දිය කරලා පානයක් ලෙස හෝ තේ පානයක් ලෙස කෑම වර්ගවලට එක් කර ගන්නත් පුළුවන්. මුරුංගා මල් සහ කරල්ද ව්‍යංජන ලෙස පිළියෙල කර ගන්න පුළුවන් බව අපි දැනටමත් දන්නවනේ. ඒ වගේම වියලි මුරුංගා කරල් වල ඇට තෙලින් බැද කෑමට ගන්න පුළුවන්. මුරුංගා ඇටෙන් ලබා ගන්නා තෙල් කෑමට පිස ගන්න හැකි වෙනවා පමණක් නෙමෙයි. එය රූපලාවන්‍ය කටයුතු වගේම සම ආලේපනයක් ලෙසද පාවිච්චි කරන්න පුළුවන්. එපමණක් නෙවෙයි මුරුංගා ඇටේ පොත් කුඩු කර දැමීමෙන් ජලය පිරිසිදු කර ගන්නත් පුළුවන්. ඒ විශ්මිත හැකියාව මුරුංගා ඇට සතුයි. නමුත් මුරුංගා මුල් හෝ පොතු නම් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසයි උපදෙස් ලැබෙන්නේ. මුරුංගා සුප් කියන්නේ කොයි කවුරුත් දන්න පෝෂදායි පානයක්. හොඳින් පිරිසිදු කරගත් මුරුංගා කොළ කෝප්පයක් සහ සුප් සඳහා යොදා ගන්නා අනිකුත් කුළුපඩු සියල්ල මේ සඳහා අවශ්‍ය වෙනවා. හදාගන්නේ මෙහෙමයි. වාචනයක් ලිපේ තබා තෙල් දමා රත්තු පිට සූදුරු අමු මිරිස් කපාගත් ඉඟුරු සුදු ලුණු රතු ලුණු එක් කර ගන්න. පසුව සිහින්ව කපාගත් තක්කාලි සහ කහ කුඩු ටිකක් එකතු කර ගන්න. මෙයට මුරුංගා කොළ ටික එකතු කරගෙන රත් වෙන විට වතුර එකතු කර ගන්න. මුරුංගා කොළ වල අමු මිරිස් කොළ සුවඳ ඉවත් වෙන විට ලිපෙන් බාගෙන ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්න. මෙමගින් ආහාර ජීර්ණය පහසු කරනවා වගේම ආහාර රුචියද වැඩි කරනවා. රෝගවලට ඔරොත්තු දෙන හැකියාව වැඩි කිරීමද මුරුංගවලට ඇති විශිෂ්ට හැකියාවක්. මුරුංගා පානේ හදාගන්නේ මෙහෙමයි. මුරුංගා කොළ ටිකක් මද පවනි අඩු උෂ්ණත්වයක් යටතේ වේලලා කුඩු කර ගැනීමෙන් පසුව ඖෂධීය පානයක් ලෙසින් බීමට ගන්න පුළුවන්. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඖෂධීය පානයක්. ඖෂධ ගුණයෙන් ඉහළ පානයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය හැඳින්වන්න පුළුවන්. වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට ඇතිවන රක්තහීනතාවේ දුර කිරීමටද මෙම පානය ලැබෙන්නේ හොඳ සහනයක්. මුරුංගා කොළ ග්‍රෑම් 60කට වතුර මිලිලීටර් 200ක්ද ලුණු සහ ගම්බිරි ස්වල්පයක් එකතු කර තම්බා පානය කරන්න. අස්ථි රෝගවලට ඉතාමත් ගුණදායකයි. මුරුංගා කොළවල ප්‍රෝටීන, විටමින් C, විටමින් B, බීටා කැරොටීන්, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ, කනිජ ලවණ, ෆොස්ෆරස් ආදී ගුණ රාශියකින් අඩංගු වෙනවා. අලුත් මුරුංගා කොළ හොඳින් වේලා පිරිසිදු වංගෙඩියක කොටා හෝ බ්ලෙන්ඩ් කර එයට දෙහි ස්වල්පයක් එක් කර දිනකට එක්වරක් හිස්පඩ පානය කළ හැකියි. නිවිති වලටත් වඩා 25 ගුණයක යකඩ, බිත්තර වලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන්, යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණද, යෝගට් වල මෙන් 9 ගුණයක ප්‍රෝටීනද, කැරට් වල මෙන් 10 ගුණයක විටමින්ද, කෙසෙල් වල මෙන් 15 ගුණයක පොටෑසියම්ද, කිරි වල මෙන් 17 ගුණයක කැල්සියම්ද, දොඩම් වල මෙන් 12 ගුණයක විටමින් C ද, නිවිති වලට වඩා 25 ගුණයක යකඩ මෙහි අඩංගු වෙන නිසා එය ඉතාමත් ගුණදායි ආහාරයක් ලෙස සලකන්න පුළුවන්. අලුත් මුරුංගා කොළ සෝදා වතුර ස්වල්පයක් තමා විනාඩි 4ක් පමණ තම්බා. ඒ වතුරට දෙහි ස්වල්පයක් එක් කරද පානය කරන්න පුළුවන්. කොළ කැන හදාගන්න ආකාරයේ කවුරුත් දන්න දෙයක්. වෙනත් පලා වර්ගයක් වෙනුවට මුරුංගා කොළ දමා කැඳ හදා පානය කරන්න පුළුවන්. එළවලු සුප් එකට මුරුංගා කොළ දමා පානය කරන්නත් පුළුවන්. තැම්බුම් හොදිවලට මුරුංගා පොතු එක් කිරීමෙන් ආහාර ජීර්ණ ශක්තිය වැඩි වන අතර පරිප්පු ව්‍යංජනය සඳහා කරපිංච වෙනුවට මුරුංගා කොළ එකතු කරන්නත් පුළුවන්. නොයෙක් රෝගී තත්ත්වයක් නිසා ශරීරයේ හිමෝග්ලොබින් අඩුවන්නේ නම්, යකඩ ප්‍රමාණය අඩුවන්නේ නම්, එවැනි රෝගීන්ට කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වභාවිකව ගත හැකි ඖෂධයක් ලෙසින් මේ මුරුංගා කොළ පානය නිර්දේශ කරන අතර මෙය මදපවනේ වේලා කුඩු කරමින්ම පානය කිරීමට සූදානම් වන විටම මුරුංගා කොළ කිනිත්තක් කඩා උතුරන ජලයට එක්කොට ටික වේලාවක් වසා තබා පසුව පානය කරන්නත් පුළුවන්. උණවැනි රෝගයක් සෑදීමෙන් ප්‍රතිශක්තිය අඩු වූ විට රෝගය දුර්වල වෙනවා. එවැනි රෝගයක් සුව වූ වහාම
මුරුංගා කරල් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි. එමෙන්ම ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක පදාර්ථ බොහොමයක් ලබාගත හැකි ආහාරයක් ලෙසින් මුරුංගා හැඳින්වන්න පුළුවන්. එකම ආහාරයකින් බොහොම පෝෂක පදාර්ථ ලබාගත හැකි ආහාරයක් ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. මුරුංගා එයින් ප්‍රධානතම ආහාරයක්. මලබද්ධය සමග ඇතිවන බඩ පුරවා දැමීම ආහාර අරුචිය වැනි රෝග තත්වයකදී මුරුංගා ඉතාමත් ගුණදායක වෙනවා. මුරුංගා කෙඳි ආහාරයක් ලෙසින්ද හැඳින්වෙනවා. හොඳින් මල පිට කිරීමට ගුණදායි ඖෂධයක් ලෙසින් මෙය හැඳින්වෙන්නේ ඒ නිසයි. කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග වළක්වා ගන්නත් මුරුංගා වලින් පුළුවන්. මුරුංගා ඇට ග්‍රීන් පීස් වෙනුවට බතට එක් කරගන්නත් පුළුවන්. දියර ලෙසින් වැඩිපුර මල පිටවීමේදී මුරුංගා ව්‍යංජනයක් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි. මුරුංගා පෝෂක පදාර්ථ ඇස්වලට ඉතාමත් හිතකර වෙනවා. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයටත් පිළිකා නාශකයක් ලෙසින්ද ඉතාමත් වැදගත්. කුරුලා නැති කිරීමටත් සම රැලි වැටීම වැළැක්වීමටත් වකුගඩු රෝග වකුගඩු ගල් සහ මුත්‍රා පද්ධතියේ බොහෝ රෝගවලට මුරුංගා ඉතාමත් ගුණදායකයි. මේ අතර සමට හිස කෙස්වලට මෙන්ම අස්ථිවලටද වැදගත් ඖෂධයක්. විශේෂයෙන් පිළිකා රෝග සඳහාද, දියවැඩියාව, අදිරුධිර පීඩනය සඳහාද ගුණදායි දෙන බාලමහලු කොයිකාටත් ගුණදායක ආහාරයක් ලෙසින් ඖෂධයක් ලෙසින්ද මුරුංගා හැඳින්වන්න පුළුවන්. බල්ලෙක් සපා කෑවිට මුරුංග දළු ටිකක් හුණු අමු කහ සමග සිහින්ම කපාගෙන තුවාලේ මුඛයේ තවර ගන්න. මඤ්ඤොක්කා ඉස්තෝ දැල්ලෝ වැනි ආහාර පිසින විට මුරුංග කොළ ටිකක් ඒ වෙනුවෙන් එක් කරන්න. අත්දැකීමෙන් දැනගෙන සිටිය යුතුයි මුරුංග කියන්නේ විෂ නැසීමට ගුණ දෙන ආහාරයක් බව. බැක්ටීරියා නිසා ඇතිවන උදරාබාධයට හොඳම ඖෂධය වන්නේ මුරුංග පොතු යොදාගෙන පිළියල කරන තැම්බුම් හොද්දයි. එදා නිවසෙන් බැහැර තිබුණ වැසිකිළිය අසලින්ම මුරුංගා ගහක් සිටව ගත්තේ වැසිකිළි ජලයේ තියෙන බැක්ටීරියා විනාශ කිරීමට. සුඩානය වැනි රටවල ජලය පිරිසිදු කරන්නත් මුරුංගා ඇට යොදා ගන්නවා. බ්‍රිතාන්‍යයේ ලිසෙක්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විසින් මඩ සහිත ජලයේ ඝන අපෘතව්‍ය ඉවත් කිරීමට හැකියාවක් මුරුංගාවල අන්තර්ගතයට ඇති බව හඳුනාගෙන තියෙනවා. මුරුංගා ආහාර රසකාරකයක්. අච්චාරු පිළියෙල කරන විට ඉක්මනින්ම පැසවීමටත් මස් පිසින විට මෙලෙක් බව ඇතිවන්නටත් මුරුංගයි පොතු යොදාගෙන තියෙනවා. වියලාගත් මුරුංගා පොතු කුළුබඩුවක් විදිහට භාවිතා කිරීම අතීතයේ ඉතා ජනප්‍රියත්වයට පැවතුණා. ඒ වගේම නිවසේ දිවා ආහාරය වෙනුවෙන් කොළමිටක් කඩා මලවා ගැනීමටත් ඔවුන් අමතක කළේ නැහැ. ඉතින් පේනව නේද අපි නොහිතන ගුණ රාශියක් මේ මුරුංගවල අන්තර්ගතයි. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ කෑමටත් මුරුංගා එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වගේ වටිනා වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා කියලා ආරාධනා කරනවා. තවත් දවසක මෙවැනිම වීඩියෝවකින් හමු වෙනතුරු අදට සමුගන්න. ඔබට සුබ දවසක්. ඕන දෙයක් විකුණ ගන්න ඕන දෙයක් හොයා ගන්න fast.lk free classifieds in sri lanka